යිබන් කියල පිළිගන්න ඔගොල සියල් දෙනාටම ඔගොලම එකතුලායින් ඔන්ලයින් පන්ති අත් එක්ක මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවකලනේ පාඩමේ තව අලුත් වීඩියෝ එකක් අලු කොටසක්. ඇත්තටම අවකලනේ මේ වෙනකොට ගොඩක් ඉවරයි. අවකලනේ දෙවෙනි කොටසේ තමයි දෙවෙනි කොටස ටික තමයි කතා කරන්න තියෙන්නේ. මං දෙවෙනි කොටසට අදාළ මූලික තීරණ ටික මං කතා කරා මීඩියසල වීඩියෝ දෙකෙන්. ඒ වීඩියෝ දෙක ඔයගොල්ලෝ මේ වෙනකොට බලලා නැත්නම් ඒ දෙක බලලා ඉන්න පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා අවකලනේ ප්ලේලිස්ට් එකේ දාලා ලින්ක් එක. ඒකෙන් ඔයගොල්ලන්ට බලලා ඉන්න පුළුවන්. ඒ තියරි පිළිබඳ දැනුම ඕනි අද කතා කරන මේ කොටසට. ඔයගොල්ලෝ මේ වෙනකොට මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම යාළුවෝ අතර share කරන්න channel එක යාළුවන්ට කියන්න. මේ සැරේ error කරන කට්ටිය ගොඩක් සමහර ගොඩක් කට්ටිය ප්‍රයෝජන ගත්තා මේකෙන්. ඒ වගේම ඉස්සරහටත් error කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට නංගිලා මල්ලාට ගොඩක් වැදගත් වෙයි මේ channel එක. ඒක නිසා යාළුවෝ අතර share කරන්න. හරි, එහෙනම් අපි කතාවට යමු. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිමේය ශ්‍රිතවල ප්‍රස්ථාර අඳින විදිය. දල ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද පරිමේය ශ්‍රිතවල කියන එක. අපි අවකලනය අපි වර්ගජ සමීකරණ පාඩමේදී පරිමේය ශ්‍රිතවල දල ප්‍රස්ථාර ඇඳා වර්ග පූර්ණේ භාවිතයෙන්. හැබැයි අපිට සමහර වෙලාවට එක්සෑම් එකේ ගණන් එනවා අවකලනේ පාවිච්චි කරලා දල ප්‍රස්ථාර අඳින්න, පරිමේය ශ්‍රිතවල දල ප්‍රස්ථාර අඳින්න. එතකොට අපි දැනගෙන ඉන්න ඕනි කොහොමද පරිමේය ශ්‍රිතයක දල ප්‍රස්ථාර අඳින්නේ කියන එක, කොහොමද අඳින්නේ කියන එක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. මං මීඩියසල වීඩියෝ එකෙන් කතා කරා ස්ථාවර ලක්ෂ්‍ය පිළිබඳව. උපරිම ලක්ෂ්‍ය, අවම ලක්ෂ්‍ය, කොහොමද අවම ලක්ෂ්‍යයක් වෙන් කරන්නේ, කොහොමද උපරිම ලක්ෂ්‍යයක් වෙන් කරන්නේ කියන එක මං කතා කරා. ඕගොල්ලොන්ට ඒ පිළිබඳව දැනුම ඇති මේ වෙනකොට. ඒ දැනුම භාවිතා කරලා අපි ගානකට එමු. හරි, උදාහරණයකින් මම මේ කතාව පැහැදිලි කරන්නම්. උදාහරණය තමයි මෙන්න මේක. y සමානයි 2x ඝනය ඍණ 3x වර්ගයේ ඍණ 12x ධන 13. මෙන්න මේ ශ්‍රිතයේ දල ප්‍රස්ථාරය අඳින්න තමයි කියන්නේ. හැබැයි දල ප්‍රස්ථාර අඳින්න කලින් අපිට කියනවා ශ්‍රිතයේ ස්ථාවර ලක්ෂ්‍ය සොයා දල ප්‍රස්ථාරය අනුරේඛණය කරන්න කියලා. ඒ කියන්නේ ස්ථාවර ලක්ෂ්‍ය මුලින්ම හොයන්න ඕන, ඊට පස්සේ තමයි දල ප්‍රස්ථාර අඳින්නේ. එතකොට අපිට ස්ථාවර ලක්ෂ්‍ය හොයාගන්න අනිවාර්යෙන් මේ ශ්‍රිතය අපිට අවකලනය කරන්න වෙනවා x විශේෂයෙන්. ඒක නිසා මම මේක අවකලනය කරනවා. ඔයගොල්ලෝ මම මේ කරගෙන යන පිළිවෙලට වැඩ ටික කරගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මේ exam එකේදී එන ගාන හදාගන්න අතරම ලේසි වේවි. ඒක නිසා මේ පියවරවල් ටික අනුගමනය කරන්න, මේ විදිහට පුරුදු වෙන්න. එහෙම වුණොත් ගාන ඇත්තටම ලේසි නෝ ඔයගොල්ලන්ට. බලන්න මම කොහොමද කරන්නේ කියලා. හරි, එහෙනම් මම මේ ශ්‍රිතය අවකලනය කරනවා. අපිට කියන්නේ ස්ථාවර ලක්ෂ්‍ය හොයන්න කියලා. මම x විශේෂයෙන් අවකලනය කරොත් එහෙම dy/dx සමානයි දෙවරක්. මේක මම එකපාරම අවකලනය කරන නම් 2 වැඩි කිරීම 3x වර්ග ඍණ 3 වැඩි කිරීම 2x ඍණ 12 ධන 13. ඔක සිදු කරොත් ධන 13 sorry. මේක බිඳුවක් වෙනවා. හේතුව නියතයක් අවකලනය කරාම බිඳුවයි. ඒතොර මේක සිදු කරන්න පුළුවන් 6x වර්ගයේ ඍණ 6x ඍණ 12. මම මේකෙන් 6ක් එළියට ගන්නවා පොදු නිසා. ගතොත් එහෙම x වර්ගයේ ඍණ x ඍණ 2. ඔගලොන්ට පේනවා මෙන්න මේ මෙතන වර්ගජ ශ්‍රිතයක් ඇවිල්ලා තියෙනවා. මේ වර්ගජ ශ්‍රිතය අපිට සාධක වලට වෙන් කරන්න පුළුවන්. සාධක වලට වෙන් කරොත් එහෙම එනවා. මෙතන සාධක දෙකක් එන්න ඕනි. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ලේසියෙන් හොයා ගන්න විදිය. සාධක දෙක මෙතන බලන්න sorry, මෙතන මේ xy වැඩි වෙලා x වර්ගයක් කියන එහෙනම් මෙතන x ඉන්න ඕනි. මෙතන ඉන්න එකනයි මෙතන ඉන්න එකනයි වැඩි වෙලා ඍණ 2 එන්න ඕන නම් එක්කෙනෙක් ඍණ වෙලා අනිත් එක්කෙනා ධන වෙන්න ඕනි. මම ඍණක් දා ගන්නවා මෙතෙන්න ධනක් දා ගන්නවා. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි දෙක හැදෙන්නේ කීයයි කීයයි වැඩි වුණාමද. මෙතන ඉන්න එකනයි මෙතන ඉන්න එකනයි වැඩි වුණාම ඍණ 2 හැදෙන්න ඕනි. එහෙනම් එන්න ඕනි එක්වරක් දෙකනේ. එක්වරක් දෙක තමයි දෙක හැදෙන්නේ. එක්වරක් දෙක මම එක දෙක මෙතෙන්න දැම්මොත් එහෙම හොඳට බලන්න මේ මැද එක්කෙනාට ඍණ එන්නේ. ඒ කියන්නේ මෙතන මේ මෙතන 1යි 2යි දැම්මා කියලා හිතන්නකෝ. 1යි 2යි හරි 1යි 1 වැඩි කිරීම 2 ඍණ 2 කියලා එනවා. හැබැයි මැද එක්කෙනා එන්න ඕනේ සුළු වෙලා. මෙතන 2x 2x මෙයයි මෙයයි වෙලා 2x එනවා. මෙතන ඍණ x එනවා. 2x ඍණ x කියන්නේ ධන x. හැබැයි මෙතන තියෙන ඍණ x ඒක නිසා
වැඩි එක්කෙනාට තමයි ඍණ එන්නේ. හරි, හොඳට තේරුම් ගන්න මම මේ කරපු වැඩේ ගොඩක් මං කියන්නේ ලේසි ක්‍රමයක්. මට ඔයගොල්ලන්ට මේක ඕනනම් සාධක වලට වෙන් කරගන්න පුළුවන්, වෙන විදිහකට ගිහිල්ලා වෙන තැනක සාධක වලට හොයාගෙන එන්න පුළුවන්. හැබැයි මම මේ ලේසි ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දුන්නේ. හරි, සාධක දෙක දාගත්තා, ගුණිතේ මේ දෙන්න සෙට් කරා, මේ දෙන්න සෙට් කරා. මැදලා මැද එකනාගේ ලකුණ බලලා තමයි සෙට් කරන්නේ. එතකොට දැන් බලන්න x වැඩි කිරීම x x වර්ගෙනවා. මෙතන ධන x ඍණ 2x එකතු වුනාම ඍණ x එනවා. ඍණ 2යි ධන 1 එකතු වුනාම ඍණ 2 එනවා. එතකොට ඔන්න ඕක තමයි සාධක. හරි. දැන් මේ ශ්‍රිතය ස්ථාවර ලක්ෂ්‍යවලදී ඔයගොල්ලන්ට මතක ඇති මිඩිස්සලා වීඩියෝ එකේ මම කතා කරා ස්ථාවර ලක්ෂ්‍යවලදී dy/dx බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මම ඒ කතාව මෙතන ලියනවා. අපිට ස්ථාවර ලක්ෂ්‍ය හොයන්න කියන නිසා ස්ථාවර ලක්ෂ්‍යවලදී dy/dx සමානයි බිඳුවක් වේ. එම නිසා මම ඒ කතාව මෙතෙන්ද ගන්නවා 6. මේක තමයි dy/dx ට අපිට ආපු උත්තරේ. ඒක බිඳුවක් වෙනවා. එතන 6යි x ඍණ 2 x ධන 1 සමානයි බිඳුවයි. පැහැදිලි වැඩි. එතකොට මේ 6 කැපෙනවා. ඔතනින් එනවා x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුවයි. එම නිසා අපිට කියන්න පුළුවන් x සමානයි 2 හෝ x සමානයි ඍණ 1 වෙන්න ඕනේ. ඔන්න ස්ථාවර ලක්ෂ්‍ය 2. ඒ කියන්නේ ස්ථාවර ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. ඒ කියන්නේ ස්ථාවර ලක්ෂ්‍ය ඕගොල්ලොන්ට මතකයි. ස්ථාවර ලක්ෂ්‍ය කියන්නේ උපරිම හරි අවම හරි තන ස්පර්ශෝන්මුඛ ඒ වගේ ඒවා. එතකොට මෙතන උපරිමද අවමද අපි කියලා තාම දන්නේ නැහැ. හැබැයි ස්ථාවර ලක්ෂ්‍ය දෙකක් තියෙනවා කියලා අපිට දැන් මෙතනින් ඇවිල්ලා තියෙනවා. මෙතෙන් ආවට පස්සේ ප්‍රස්ථාරය අඳින්නත් කියන නිසා මම x අගයන් වලදී මේ x සමානයි 2 වෙලාවෙදි මෙන්න මේ y වලාගයයි x සමානයි ඍණ 1 වෙලාවෙදි මේ y වලාගයයි මම හොයාගන්න. මට ඔක පස්සේ ඕන වෙනවා. ඒක නිසා මම මෙතනම හොයාගෙන ඉන්නවා. එහෙනම් මෙන්න වැඩේ x සමානයි 2 විට y සමානයි අපිට අවිලා තියෙන්නේ 2x ඝනය. 2x ඝනය කියන්නේ 2 ඝනය ඍණ 3x වර්ගේ. 3 වැඩි කිරීම x වර්ගය කියන්නේ 2 වර්ගේ. ඍණ 12x ධන 13. ඍණ 12යි x කියන්නේ 2 ධන 13. ඔතනින් එනවා සුරුණාට පස්සේ මෙතන දෙවරක් තුන 8යි. සෝරි 2 තුන්වෙනි බලය 8යි. 8 2 16යි. ඍණ 2 වර්ගේ 4යි. 4 3 12යි. මෙතන ධන සෝරි ඍණ 24යි. ධන 13යි. ඔක සුරුණාට පස්සේ එනවා 16යි 16යි 13යි 29යි 29යි මෙතන 36යි. ඒ කියන්නේ 29 ඍණ 36 ඔතනින් එනවා ඍණ 7ක් කියලා. ඒ කියන්නේ x සමානයි 2 වෙලාවෙදී y සමානයි ඍණ 7ක් කියලා එනවා. හරි, අපි ওই විදිහටම x සමානයි ඍණ 1 වෙලාවෙදී x සමානයි ඍණ 1 විට yත් හොයාගෙන ඉමු. y සමානයි 2යි ඍණ 1ේ ඝනය. මම මෙයාට ආදේශ කරන්නේ. හරි, මෙයාට ආදේශ කරන්නේ ඍණ 1ේ ඝනය ඍණ 3x වර්ගේ. ඍණ 3x වර්ගේ x කියන්නේ ඍණ 1නේ. ඍණ 12 වැඩි කිරීම ඍණ 1 ධන 13. ඕක සුළු වුණාට පස්සේ එනවා මෙතන ඍණ 2යි මෙතන ඍණ 3යි මෙතන ඍණ ධන 12යි මෙතන ධන 13යි මෙතන 25යි ඍණ 5යි. ඒ කියන්නේ 20යි. ඔන්න වැඩේ x සමානයි ඍණ 1 වෙලාවේදී y සමානයි 20යි කියනවා. දැන් හරි. දැන් ඔන්න අපි ඒ අගයන් ටික හොයාගත්තා. අපිට දැන් මේ ආපු ස්ථාවර ලක්ෂ දෙක අවමද උපරිමයක්ද? අවමයක්ද උපරිමයක්ද තියෙන කියන එක අපිට හොයා ගන්න ඕන. ඔය කතාවර මම පුංචි වගුවක් ගහ ගන්නවා. මේකත් හොඳට මේ තේරුම් ගන්න මම මේ කරන වැඩේ. වගුව මෙන්න මේ වගේ වගුවක්. මෙහෙම එන්න ඕනි වගුව. සංඛ්‍යා රේඛාවක් වගේ හිතා ගන්න. සංඛ්‍යා රේඛාවක් කියලා මෙයා මෙන්න මෙයා සංඛ්‍යා රේඛාවක් කියලා හිතන්න. එතකොට සංඛ්‍යා රේඛාවේ මෙතන ඉන්න ඕනි මේ වම් මත පැත්තේ ඉන්න ඕනි ඍණ අගයන්නේ. එතකොට මෙතන ඍණ 1යි 2යිනේ අපේ ඉන්නේ. එතකොට මම මෙතන ඍණ 1 දානවා. එතකොට මේ රේඛාවෙන් දෙපැත්තම ඍණ 1 දාන්න මෙතන 2 දානවා. මේක සංඛ්‍යා රේඛාවක් කියලා හිතා ගන්න. එතකොට අඩු ඍණ එක් කට්ටිය, ඒ කියන්නේ අඩුම එකේනම මේ පැත්තේ ඉන්න ඕනි, වැඩිම කට්ටිය මෙතන පිළිවෙලට ලකුණු කරගෙන යන්න තියෙන්නේ. හරි, තියෙන අගයන් දෙක මම මෙතන දානවා dy/dx හි ලකුණ. ඕක තමයි අපේ වගුව. මෙතනදී මේක සංඛ්‍යා රේඛාවක් නිසා මම මේ x වල අගයන් මේවා කරන්නේ. එහෙනම් මෙතන x ඍණයකට වඩා x වල අගයන් මෙතන x දාගන්න ඍණයකට වඩා x වල
අගයන් මේ පැත්තේ ඉන්න ඕනි. මෙතන ඉන්න ඕන ඍණ 1යි 2යි 4. එහෙනම් මෙන්න වැඩේ ඍණ 1ට වඩා x වැඩි වෙන්න ඕනි, 2ට වඩා අඩු වෙන්න ඕනි ඔන්න. මෙතන 2ට වඩා වැඩි වෙන්න ඕනි x. x ලාගයන් 2ට වඩා වැඩි වෙනවා. මම මේ ලකුණු කරපු විදිය පොඩ්ඩක් හොඳවට තේරුම් ගන්න. මෙතන කියන්නේ මේ කොටුවේ ඉන්නේ ඍණ 1ට වඩා අඩු x ලාගයන්. ඒ කියන්නේ ඍණ 1ට වඩා අඩු x ලාගයන් තමයි මේ පැත්තේ ඉන්නේ. මෙතන ඍණ 2යි ධන sorry ඍණ 1යි ධන 2යි අතර x ලාගයන්. මෙතන දෙකට වඩා වැඩි යගයන්. හරි. දැන් අපි කතා කරන්න යන්නේ dy/dx වල ලකුණ තමයි අපි හොයන්න යන්නේ මෙන්න මේ අගයන් පරාස වලදී. ඒතර බලන්න ඍණ 1ට වඩා අඩු අගයක් සැලකුවොත් එම ඍණ 1ට වඩා අඩු අගයක් කියන්නේ ඍණ 2 කියලා හිතන්න. ඍණ 2 වෙන වෙලාවෙදී x වල අගය dy/dx වල ලකුණ මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න බලන්න. එහෙනම් මෙතන dy/dx මෙයා අපේ. මේක තමයි අපේ dy/dx. අපි ඍණ 2ට ඍණ 1ට වඩා අඩු වගයක් දාන. ඍණ 1ට වඩා අඩු වගයක් දැම්මොත් එහෙම බලන්න මෙතන. මෙතන ඉන්නේ මේ x වලට ආදේශ කරන්න. හරි dy/dx වල මෙන්න මෙයාට ආදේශ කරන්න. හරිද? dy/dx වල ලකුණනේ අපි හොයන්න යන්නේ. ඒ කියන්නේ අපි අවකලනය කරාට පස්සේ ලැබෙන ප්‍රකාශණයටයි ආදේශ කරන්නේ. ඔයාලට මෙන්න මේ සුළු කරලා තියෙන ප්‍රකාශණයට ආදේශ කරාට පස්සේ උත්තරේ හොයාගන්න ලේසි. මේකට ආදේශ කරන්න යනවට වඩා මේකට ආදේශ කරාට පස්සේ ටග් ගාලා හොයාගන්න පුළුවන්. ඒතර මම ඍණ 2ට වඩා අඩු වගයක් ආදේශ කරන්න ඍණ 1ට වඩා අඩු වගයක් ආදේශ කරොත් එහෙම මෙතන ඍණ 2 දාන්න තුම ඍණ 3 වගේ දාන්න මෙතන බිඳුවක් වෙන නිසා ඍණ 3 වගේ දැම්මොත් එහෙම බලන්න ඍණ 1ට වඩා අඩු වගේ යන්නේ. ඒතර මෙතන ඍණ 3 දැම්මොත් මේ උත්තරේ ඍණ මේකෙන් ලැබෙන උත්තරේ ඍණ. මෙතනක් දැම්මොත් එහෙම ඍණ 3 වගේ දැම්මොත් මෙතන ඍණ එන්නේ නේ. ඒතර ඍණයි වැඩි වෙන්න තියෙන. ඒ කියන්නේ උත්තරේ ධන. එතකොට ඍණ 1ට වඩා වැඩි වෙනකොට උත්තරේ ධන වෙනවා. පැහැදිලිද කතාව? ඍණ 1ට වඩා අඩු වෙනකොට. හොඳට තේරුම් ගන්න. එතකොට උත්තරේ මෙතන මේ කොටුව තුලදී උත්තරේ ධන වෙනවා. ඍණ 1ට වඩා අඩු වෙනකොට dy/dx ලකුණ ධන වෙනවා. ඇත්තටම dy/dx කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරි? එතකොට ඒ කියන්නේ ඍණ 1ට වඩා අඩු වෙන වෙලාවේදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් තමයි තියෙන්නේ කියන තමයි මෙතනින් කතා කරන්නේ. හරි? අයිඩියා එක තේරුම් ගන්න. මෙතන මේ කොටුවේදී අපි ආදේශ කරන්න ඕන ඍණ 1යි 2යි 4 අගයක්. ඍණ 1යි ධන 2යි 4 අගයක් කිව්වොත් එහෙනම් මම බිංදුව වගේ ආදේශ කරන්නම් අර ප්‍රකාශණයට. බිංදුව වගේ මෙතෙන් ආදේශ කරොත් එහෙනම් මෙතන උත්තරේ ඍණ, මෙතන උත්තරේ බිංදුව ආදේශ කරා මෙතන ධන. ඒතර සම්පූර්ණ උත්තර ඍණයි ධනයි වැඩි වෙන්න තියෙන. ඒ කියන්නේ ඍණ උත්තරයක් කියන්නේ පැහැදිලිද වැඩි. ඒතර ඍණ උත්තරයක් තමයි ඔන්න එන්නේ. හරි. මෙතෙන්න මම ඒතර ඍණ මෙතන ඍණ දානවා. පැහැදිලිද? ඍණයි ධනයි ඍණයි. හරි. මෙතන ඒතර ඍණ එන්නේ. දැන් 2කට වඩා වැඩි අගයක් ආදේශ කරන්න ඕනි. 2කට වඩා වැඩි අගයක් ආදේශ කරොත් මම 3 කියලා හිතන්න. 3 මෙතෙන් ආදේශ කරොත් මෙතන 3 ඍණ 2 කියන්නේ ධන උත්තරයක්. මෙතන 3 ධන 1 කියන්නේ 4. ඒ කියන්නේ ධන උත්තරයක්. ධනයි ධනයි කියන්නේ ආය ධන උත්තරයක්. පැහැදිලිද වැඩි? ඔන්න කතාව. ඒතර ඔන්න වැඩේ එතකොට එතන ධන වෙනවා. ඔගොල්ලෝ බලන්න මෙතන මේ මාරු වෙලා යන්නේ මේ හිරට්ටේ වගේ තියෙනකොට මාරු වෙවි යන්නේ ධන ඍණ ධන එහෙම යන්නේ. ඒතර ධන ඍණ ධන ඒ වගේ මාරු වෙවි යන්නේ. හරි. ඒතර ඔයගොල්ලෝ ලේසි අඳුන ගන්නත්. හරි. මෙන්න වැඩි. දැන් මෙතන පුංචි දෙයක් තියෙනවා. මෙතන මං කිව්වා මේ dy/dx කියන්නේ ඇත්තටම ප්‍රස්ථාරයේ ලකුණනේ. සෝරි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයනේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නිසා අපිට ඕගොල්ලෝ මෙතන තියෙන්නේ බලන්න ඍණ 1ට වඩා අඩු වෙනකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන අනුක්‍රමණය. මෙතන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මෙතනදී ධන අනුක්‍රමණයක්. එහෙම එහෙම තියෙනවා. අපිට ලකුණු කරන්න පුළුවන් සාමාන්‍යයෙන් x අක්ෂයේ මෙහෙම කියලා ගත්තොත් එහෙම මෙහෙම ප්‍රස්ථාරය කියලා ගත්තොත් ප්‍රස්ථාර ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය කියලා ගත්තොත් ධන අනුක්‍රමණයක් මෙහෙම සුළු කෝණකින් ලකුණු කරන්න පුළුවන්. මේ පැත්තට ඍණ අනුක්‍රමණයක් මෙහෙම මහා කෝණකින් ලකුණු කරන්න පුළුවන්. පැහැදිලි වැඩි. එතකොට මම ඔය කතාව බේස් කරගෙන මම මෙතන පුංචි වැඩක් කරනවා. ධන අනුක්‍රමණයක් කියන එක මම මෙන්න මෙහෙම පෙන්නනවා. මෙතන ඍණ අනුක්‍රමණයක් නිසා මම මෙහෙම පෙන්නනවා. මම මෙතන මේ ඊරට යාබදවත් ඍණ අනුක්‍රමණය පෙන්නනවා. මෙතෙන්නත් පෙන්නනවා මම. ඒ කියන්නේ මෙතන මේ පැත්තෙත් මේකට යාබදවත් ඔය කතාව ඍණ අනුක්‍රමණයක් කියලා මේකටත් දානවා. ඒ කියන්නේ මේ පැත්තටත්. හරි. ඒ කියන්නේ මේකට කිට්ටුෙමු ඍණ අනුක්‍රමණයක් ලකුණු කරනවා. එතන මෙතන ඕම් මැද දෙකක් ලකුණු කරනවා. හරි. මෙතන ධන අනුක්‍රමණයක් නේ. ධන අනුක්‍රමණයක් කියන්නේ සුළු කෝණයක් ආයෙත් උතර ඔන්නෝම වෙන්න ඕන. ඕගොල්ලෝ දන්නවා x සමාන ස්ථාවර ලක්ෂ්‍යවලදී dy/dx බිඳුවයි. ඒ කියන්නේ අනුක්‍රමණයේ බිඳුවයි. ඒතර මෙන්න මෙතනදී බිඳුවක් වෙනවා අනුක්‍රමණේ. මෙතන x සමාන ස්ථාවර ලක්ෂ්‍යයේ මේ තියෙන x සමාන 2 කියන එක නේ රේඛාවනේ. x සමාන 2 ේදී එතන dy/dx බිඳුවක් වෙනවන්න වැඩි. එතන මේක
මේ තියෙන ඕගොල්ලොන්ට මතක ඇති මම උපරිම අවම වෙන් කරන වීඩියෝ එක මීඩිසල වීඩියෝ එකේදී මම මෙන්න මේ වගේ කතාවක් ඕගොල්ලොන්ට කතා කරා මතක ඇති. මෙහෙම තියෙනකොට බලන්න මේ මෙහෙම තියෙන්නේ මේ තියෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙම හැඩේ එකක්. මෙහෙම හැඩේ එකක් කියන්නේ ඇත්තටම x සමානයි එක වෙලාවෙදි මෙන්න x සමාන ඍණ එක වෙලාවෙදි මෙන්න මේ හැඩේ කියන්නේ ඇත්තටම උපරිමයක්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතනදී x සමානයි ඍණ 1 විට උපරිමයක් ලැබේ. උපරිමයක් තියෙන්නේ. උපරිමයක් තිබේ තියෙන්නේ. හරි, පැහැදිලි. නැත්නම් උපරිමයක් ලැබේ. එහෙම කියන්න, එහෙම ලියන්න පුළුවන්. මේ x සමාන ඍණ 1 වෙලාවෙදි උපරිමයක් තියෙන්නේ. මෙතනදී බලන්න මේක හැඩේ දැක්කොත් එහෙනම් මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. ඒ කියන්නේ x සමානයි ධන 2 වෙලාවෙදී x සමානයි ධන 2 විට තියෙන අවමයක්නේ. පැහැදිලිද? වැඩි අවමයක් තියෙන. හොඳට තේරුම් ගන්න මේ වැඩේ. x සමානයි 2 වෙලාවෙදී තියෙන අවමයක්. හොඳට තේරුම් ගන්න. ඒතර උපරිමයක් තියෙනවා, අවමයක් තියෙන. දැන් අපි වෙන් කරගත්තා. කොතනද ස්ථාවර ලක්ෂ දෙකක් තියෙනවා කියලා අපි මුලින් අඳුනගත්තා. ඊට පස්සේ ස්ථාවර ලක්ෂ දෙක මොනවද කියලා දැන් අඳුනගත්තා. ස්ථාවර ලක්ෂ දෙක තියෙන්නේ උපරිමයකුයි අවමයකුයි. ප්‍රශ්නාරය අඳින්න තව පුංචි දෙයක් ඕන වෙනවා. මෙන්න මේ වැඩේ අපිට දීලා තියෙන ප්‍රස්ථාරයේ සමීකරණේ තමයි මෙන්න මේක y සමානයි 2x ඝනය ඍණ, ඒ කියන්නේ මෙන්න මෙයා උඩින් අපිට හම්බෙච්ච එක නා. මෙන්න මෙයා 2x ඝනය ඍණ 3x වර්ගයේ 3x වර්ගයේ ඍණ 12x ධන 13 තමයි අපිට ලැබුණ ප්‍රස්ථාරයේ සමීකරණේ. අපි පුංචි වැඩක් කරන්න. අපි දන්නේ නැහැ ප්‍රස්ථාරයේ අඳිනකොට කොහෙටද මේ x යන්නේ? x කියන්නේ x අනන්තයට යනකොට y කොහෙටද යන්නේ? x ධන අනන්තයට යනකොට y කොහෙටද යන්නේ? x ඍණ අනන්තයට යනකොට y කොහෙටද යන්නේ කියන එක අපි හොයාගන්න ඕනේ. ඒ හොයාගන්නේ මෙන්න මේ විදිහට. මම කරන වැඩේ මෙතන තියෙන මේ ප්‍රස්ථාරයේ වැඩිම බලය තියෙන එක නම එළියට ගන්නවා. ගත්තට පස්සේ වැඩිම බලය කියන්නේ x ඝනය ගන්නවා මම එළියට. ගත්තට පස්සේ මෙතන ඉන්නේ 2 ඍණ මෙතන 3 බෙදීම x. මට x ඝනයක් ගන්න බෑ. x වර්ගයයි ඉන්නේ. ඒකෙන් සමංගකකින් බෙදෙනවා. මෙතන 12x, හරි, මෙතන 12x. අපිට x ගණයක් කියලා ගත්තේ නම් 12 බෙදෙන්න ඕනේ x වර්ගෙ. මොකද x ගණයක් නැති නිසා x වර්ගෙ ධන 13 බෙදීම x ගණය. බලන්න ඕගොල්ලෝ සීමාව පාඩමේදී මේ වගේ සීමාව හොයන විදිය කතා කරා. x ධන අනන්තයට යනකොට බලන්න x ධන අනන්තයට යනකොට වෙන්නේ මෙතන ධන අනන්තය දැම්මොත් එහෙම මෙතන ධනානන්තයේ ඝනේ ධනානන්තයමයි. මෙතන 2 මෙතන ඍණ 3 බෙදීම අනන්තය. ඒ කියන්නේ එකයට අනන්තය කියන්නේ බිඳුවයි. මෙතනත් එකයට අනන්තය කියන්නේ බිඳුවයි. මෙතන එකයට අනන්තය කියන්නේ බිඳුවයි. ඒතර මේ සෙට් එකම බිඳුව වෙනවා. මෙයා වැඩි වෙනවා. සෝරි. මෙයා වැඩි වෙනවා ධන 2කින්. ඒ කියන්නේ අනන්තයක් වෙන ධන 2කින්. එහෙනම් එයා යන්නේත් y යන්නේත් අනන්තයටමයි. මම මේක දැන් ඕගොල්ලන්ට මම මේක උත්තරේ ලියලා මම කියපෙන්නුවේ නැහැ. තේරුමක් නැහැ. ඕගොල්ලන්ට ඕන නම් ඒ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඕක කරන්න යන්නේ නැහැ. තේරුමක් නැහැනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් දැනුම තියෙන්න ඕනි. අනන්තයේ ඝනය 2 ඍණ 3 බෙදීම අනන්තය ධන 12 බෙදීම ඍණ 12 බෙදීම අනන්තයේ වර්ගය ධන 13 බෙදීම අනන්තයේ ඝනය කියන්නේ කෝක කෙලිම මේක බිඳුවයි බිඳුවයි බිඳුවයි. මේක උත්තරේ සුළු කළා ධන අනන්තයක් කියන්නේ ගන්න පුළුවන්කම තියෙන්න ඕනි. මේ දේවල් මම සීමාව පාඩමේදී කරලා තියෙනවා. ඒක නිසා මම ආපව් මේ දේවල් කරලා කාලනාස්ති කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැනුම තියෙන නිසා මම මෙතන සුළු කරන්නේ නැතුව කෙලින්ම ගත්තා. ඔයගොල්ලන්ට මේක එක්සෑම් එකේදී සුළු කරනවා පෙන්වන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට එකපාරම බලපු ගමන් උත්තරේ පේන්නේ නැත්නම් සුළු කරලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ එකකදී ඔයගොල්ලන්ට උත්තරේ පේනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ එකපාරම උත්තරේ ලියන්න. x අපි ධන අනන්තයට යනවා තමයි y හොයාගත් ධන අනන්තයට යනවා කියලා. x ඍණ අනන්තයට යනකොට බලන්න මෙතන ඍණ අනන්තය දැම්මොත් x වෙනවා. ඍණ අනන්තයේ ඝනය ආපහු ඍණ අනන්තයන්නේ. ඒ ඍණේ ඝනය ඍණ වෙනවනේ. එතකොට මෙතන ඍණ එන්නේ. ඍණ මෙතන ආයේ මේ කොටස බිඳුවක් වෙනවා. මෙතන ධන සංඛ්‍යාවක් වැඩි වෙන ඍණ අනන්තයකින් එනං ආයෙත් ඍණ වෙන්නේ. හරි. ධන නෙවෙයි ඍණ. එහෙනම් y යනවා ඍණ අනන්තයට. x ඍණ අනන්තයට යනකොට y යන්නේ ඍණ අනන්තයට. x ධන අනන්තයට යනකොට y යන්නේ ධන අනන්තයට. හරි. ඔන්න අපි දැන් හොයාගත් x වෙනස් වෙනකොට y කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. අපි ප්‍රස්ථාරය අඳිමු. මේකයි ප්‍රස්ථාරය. මේ ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය මේක xy කියලා ගන්න. මේක y, මේක x. කොහොමද ප්‍රස්ථාරය අඳිනවා? අපිට තියෙන්නේ
එක් සමානයි දෙක වෙලාවදී බලන්න, එක් සමාන ඍණ එකයි එක් සමානයි ධන දෙකයි තමයි තියෙන්නේ. එක් සමාන ඍණ එක කියන්නේ මේ පැත්තේ. එක් සමාන ඍණ එක වෙලාවදී y වලට උත්තරේ මම ඔයාලට හොයාගත්ත මතක ඇති. එක් සමාන ඍණ එක වෙලාවදී y තියෙන්නේ ධන 20. එහෙනම් ධන 20 කියන්නේ මෙන්න මේ වගේ පැත්තකනේ, මෙන්න මේ වගේ උඩ ධන පැත්තේ ඉන්නේ y වලාගේ. ඒතර මෙන්න මෙතන වගේ ඉන්නවා කියලා හිතන්න. එතන තමයි ඉන්නේ. එතනදී තියෙන්නේ බලන්න මෙතන 20 කියලා හිතන්න. එතන තියෙන්නේ මේ එක් සමාන ඍණ එක වෙලාවදී උපරිමයක් තියෙන. උපරිමය අපි ලකුණු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔන්න ඔය හැඩේනේ. ඔය හැඩේ එකක් ලකුණු කරන්න පුළුවන්. හරි. සෝරි. ඊට පස්සේ x සමානයි 2. මෙතන ඍණ එක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ චුට්ටක් පරිමාණයට අඳින්නේ. එතකොට ලේසි ඕගොල්ලන්ට ගාන හදා ගන්නවා. මෙතන 2 කියලා හිතන්න. 2ේදී x සමානයි 2 වෙලාවේදී y වල උත්තරේ ඍණ 7යි. එහෙනම් ඍණ 7 මෙන්න මේ මෙහෙ ඉන්න ඕනි. මේ වගේ තැනක. මෙතන ඉන්නේ මං හිතන්නම් මෙහෙම ඉන්නේ කියලා. මෙතන ඉන්නේ මෙතන ඍණ 7. එයා බලන්න x සමානයි ඍණ x සමානයි 2ේදී ඉන්නේ අවමයක්. අවමයේ මේ වගේ වෙන්න ඕනේ. ඔහොම. හරි. දැන් අපිට තියෙන ඔය ටික යා කරන්න මේ දෙන්න නිකන් අඳින්න තියෙන ප්‍රස්තාරය ඔය දල ප්‍රස්තාරයන් අඳින්න කියන්නේ ඔන්නෝම ඇඳින්න ඕන ප්‍රස්තාරය. හැබැයි ඔයා බලන්න ඔයා දන්නේ නැහැ මෙයා මෙහෙම ගිහිල්ලා එනවද නැත්නම් මේ x අක්ෂයට උඩින් ද යන්නේ පහළින් ද යන්නේ කියලා හරියටම දන්නේ නැහැ. ඒක හොයාගන්න පුංචි වැඩක් කරන්න ඕනි. මෙතන බලන්න මෙතන x සමානයි මේ y අක්ෂයේ කැපෙන තැනනේ අපිට හොයාගන්න ඕනි. y අක්ෂයේ කැපෙන තැන හොයාගන්න අපිට කරන්න තියෙන්නේ මෙතන මේ y අක්ෂයේදී x ලාගේ කීයක් වෙනවද? බිංදුවක් වෙනවා. එහෙනම් මෙන්න මෙයාට මේක තමයි ප්‍රස්ථාරෙම. මේකනේ අපේ සමීකරණේ. මේකේ x වෙනුවට බිංදුව දැම්මොත් එහෙම බලන්න x සමානයි බිංදුවේදී y ලාගේ හොයාගන්න ඕනි. x සමානයි බිංදුව දැම්මොත් එහෙම මේක බිංදුවයි මේක බිංදුවයි මේක බිංදුවයි. එතන උත්තරේ 13යි y සමානයි 13යි කියලා එන්නේ. එහෙනම් x සමානයි බිංදුව විට y සමානයි 13යි කියලා එන්නේ. එහෙනම් 13ේදී තමයි මේ x අක්ෂය කැපෙන්නේ. එතන මම මේ හරිය වගේදී කැපෙන්න ඕනේ. එතන මෙතන 13. උතනදී තමයි කැපෙන්නේ. ඒවත් ලකුණු කරගන්න. එතකොට ඕගොල්ලන්ට හරි ලේසි ප්‍රස්ථාරය අඳගන්න. එතන මම ප්‍රස්ථාරය දැන් කම්ප්ලීට් කරොත් එහෙම මෙන්න මෙහෙම එන්නේ. මෙන්න මෙහෙම. ඕන් වස්තාරේ මේ පැත්තට යනවා. මෙයා මට මේක ඇත්තටම මේ බෝඩ් එක නිසා අඳින්න බෑ හරියට. මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ ලස්සනට ඇඳ ගන්නවා හරි. ඔන්න ඔහොම ප්‍රස්ථාරි. ඔන්න ඔහොම එන්නේ. පැහැදිලි. මේක මම මෙන්න මෙහෙම ඊතලයක් දානවා මේ පැත්තට. හේතුව බලන්න. දැන් ඔන්න ඔයගොල්ලෝ දෙනවා. මේ පැත්තට x යන්නේ ධන අනන්තයට මේ. මේ පැත්තට x ධන අනන්තයට යන්නේ. ඒතර ධන අනන්තයට යනකොට y යන්නේ ධන අනන්තයට මේ උඩට යන්නේ නේ. ඒතර අපි ඒ හොයාගත්ත දේ හරි නේද මේ? ඒකයි මේ දන මේ වැඩේ නිසා තමයි මේ දන මේක හොයාගන්නේ. හරි x ධන අනන්තයට යනකොට y යන්නේ ධන අනන්තයට බලන්න. x ඍණ අනන්තයට මේ පැතර යන්නේ මේ පැතරට y යන්නේ ඍණ අනන්තයට මේ පල්ලෙහාට එන්නේ මේ අන්න ඒකයි අපි මෙතන x ධන අනන්තයටයි y ධන y x ධන අනන්තයට යන උටයි y ඍණ x ඍණ අනන්තයට යන උටයි අපි y වල y කොහෙටද යන්නේ කියන එක හොයාගන්නේ ඒ හේතුව නිසා. ඒතර ඔන්න ප්‍රස්ථාරය. ඔන්න දල ප්‍රස්ථාරය. හරිම සරල කතාවක්. හරිම සරලයි. මහා ලොකු දේවල් නැහැ. පුංචි සරල කතා ටිකක් තියෙන. ඕගලන්ට ලේසි මේ මේ කියන්නේ මේ පියවරවල් ටික අනුගමනය කරොත් මේ ප්‍රස්ථාරය අඳගන්න කිහෙරද යන්නේ වෙයි. හරිම ලේසි කතා ටිකක් තියෙන. හොඳට තේරුම් ගන්න මම මොකක්ද කරේ කියන එක. ඕගලෝ නැවත මේ වීඩියෝ එක බලන්න. එතකොට ඕගලන්ට අයිඩියා එකක් එනවා මේ මම කොහොමද මේ දේ කරේ කියන එක. එකපාරම ඔළුවට වැටෙන්නේ නැති වෙයි කරපු දේ. එහෙම වැටෙන්නේ නැත්තම් ඔළුවට නැවත බලන්න. ඒක තමයි ඇත්තටම වැදගත්. මම හරිම සරල ලේසි ඉතා කියන්නේ මම හදිසි වෙන්නේ නැතු මම හිමීට ඔයගලන්ට කියලා දුන්නේ මේක ඔළුවට දා ගන්න ඕන නිසා මේ ගොඩක් වැදගත් කතාවක්. අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ගාණක් එනවා. දැන් මීට වඩා ටිකක් සංකීර්ණේ වෙන්නේ මේ වගේ සරල ගණන් එන්නේ නැහැ. මම මේ පුංචි සරල ගණකින් පටන් ගත්තේ. මම පස්සේ හදන්නම් සංකීර්ණ ගණන්. දැනට මේ කතාව පාවිච්චි කරලා ඔළුවට දා ගන්න මෙතඩ් එක. ඊට පස්සේ අපි සංකීර්ණ ගණන් වලට එමු. හරි. එහෙනම් මම තවදුරටත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වීඩියෝ එකේ තව උදාහරණයක් මම කතා කරන්නම්. එතකන් ඔයගොල්ලෝ මේක බල්ලිවල ඔළුවට දාගෙන වැටි කරන්න ගිහින් එන්නම්. මම ඔයගොල්ලන්ට සුබ දවසක්.